ඒ විතරක් නෙවෙයි පටිසේවනා පහතබ්බා කිව්වා. ඒ කියන්නේ මේ සමහර කෙලස් තියෙනවා බුදුහාමුදුරු භික්ෂුවන්ට වදාලා මේ ජීවිතේ තමන්ගේ අත්දැකීම් මේ කියන්නේ අපි හිතමුකෝ භික්ෂුවට තියෙනවනේ සිවුරු පරිහරණය කරන්න දානේ වළඳන්න ගිලම්පස වළඳන්න සතපෙන්න මේ සිව්පසේ පරිභෝජනය කරනකොටම හිතන්න කිව්වා මොකද්ද? දැන් හිතමුකෝ දානේ වළඳනකොට පින්ඩ පාතම් පටිසේවාමි නේවද වායනම දායන මණ්ඩනායි මේ ශරීරය ලස්සන කරන්න මේ ශරීරය හැඩ කරන්න මේ ශරීරයේ අඩුතැන් පුරවන්න නෙවෙයි මම මේ ආහාර ගන්නෙ යාපනායි මේ ශරීරය යැපීම සඳහා බ්‍රහ්මචර්ය අනුග්‍රහය මේ මේ බ්‍රහ්මචර්යාව නිරත වෙන්න උදව්වන්නේ ඉතින් ඇඟට පන නැතු මේව කරන්න බෑනේ ආන්ගේ වගේ හැඟීමකින් තමයි දාන වළඳන්නේ කිව්වේ අන්න පටිසේවනා පහතබ්බා එහෙම කිව්වට තේරෙන්නේ නැහැ නේද මෙහෙම හිතන්නකෝ දැන් ඔබට බත් එකක් හම්බෙනවා හම්බුනම මේ මාළු නම් හරිම රසයි මේවා සුවඳයි මේ ආයෙත් කන්න ඕන තව ටිකක් බෙදා ගන්න ඕන කියලා හිතනකොට වැඩෙන්නේ මොනවද කෙලස් දීර්ඝ වෙන්නේ නැද සංසාරේ දීර්ඝ වෙනවා අපි හිතමු ඔබට හම්බෙන ඔබ අක්කමැතිම කෑම මේවා මිනිහෙකුට කන්න පුළුවන්ද මේවා මේ හොඳයි සත්තුන්ට කන්න අදත් උයලන්නේ මොනවා කරන්නද කර්මය තමයි කියලා හිතරි දුවගෙන කනවා දැන් මොකද වෙන්නේ පිටමත් දැන් වෙන්නේ පටිගේ වැඩෙන්නේ ගැටුමන්නේ තියෙන්නේ කලින් වැඩුනේ රස තෘෂ්ණාවනේ රසේ නිසා තණ්හාව ඇති වුණා මොකද දිවහරහත් නිවන කල් යනවා දිවහරහා නිවන කල් යන්න පුළුවන් එහෙම දිවහරහා නිවන කල් යන්න පුළුවන් දෙවෙනි විදියටත් ඇයි මේ මම මේ කටේ තියන්න පුළුවන්ද ඔය දෙකම නැහැනේ අර විදියට ඉතලා දාන වෙනදුවම බලන්නකෝ ඒ ඇසුරු කිරීමෙන් ඒ තමන්ගේ දෛනික පරිභෝජන ක්‍රියාවලිය ඇතුලේ කෙලෙස් උපදින්න පුළුවන් දොරටු වහගන්න හැටි ගැන බුදුහාමුදුරන්ගේ දැක්ම